බලශක්තිය වෙනුවෙන්ම නියාමන ආයතනයක අවශ්‍යතාවය අපි මේ වෙද්දි හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන් එක පැත්තකින් මේක ඉන්ඩිපෙන්ඩන්ට් කරන්න ඕන, ස්වාධීන කරන්න ඕන. අනිත් එක්ක සාධාරණ තරඟයක් වගේම පාරිභෝගිකයන්ට සාධාරණත්වය ඇති කරන්න ඕන. ඒ සඳහා අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ තියෙනවා මේන් ෆ්‍රේම්වර්ක් එක හදන්න, රටේ බලශක්තිය නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් හදලා ඒ ආයතනය තුලින් සියලුම දේවල් නියාමනය කරන්න. ඇත්තටම සමාජයෙන් චෝදනාවක් එල්ල වෙනවා. දැන් ඩොලර් එක 340 තියෙද්දි තිබ්බ පෙට්‍රල් ගානම තමයි මම දැන් මේ ඩොලර් එක 300 තියෙද්දිත් යන්නේ කියලා. ඇයි මේ මෙහෙම ගැළපීම? ද මිල ගණන් ගත්තොත් තියෙන්නේ ඩීසල් මිල 363යි, ඊළඟට පෙට්‍රල් මිල 371යි. අපි හැමෝටම අමතකලා තියෙනවා අපි පොදුවේ ගිය අවුරුද්දේ 340ට 360ට තියෙනකොට තිබ්බේ 363 නෙමෙයි, 445 දක්වා ඩීසල් මිල ඉහළට ගියා, පෙට්‍රල් මිල 430 දක්වා ඉහළ ගියා. එහේ ඉඳන් පල්ලෙහාට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි සමහර වෙලාවට අන්තිම මාසේ වෙච්ච දෙයක් තමයි එක පැත්තකින් රුපියල ශක්තිමත් වෙනකොට අනිත් පැත්තෙන් ඊට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගියා. එතකොට එක පැත්තකින් සහනයක් එනවා, රුපියල ශක්තිමත් වෙනවා, අනිත් පැත්තෙන් ලෝක වෙළඳපොලේ මිල ඉහළ යනවා. එතකොට මේ දෙක අතර ගැළපීමම අන්තිමට තිබුණේ රුපියල ශක්තිමත් වුණාට වැඩිය ප්‍රමාණයක් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගියා. ඒ කියන්නේ මිල වැඩි කරගන්න නැතුව තියාගත්තේ CPC එකට ලැබෙන්න තිබ්බ 104 ලාභය 101 දක්වා අඩු කරගෙන තමයි මිල වැඩි වෙන එක නැවතුවත්. ගිය මාසේ තිබුණේ අපිට ලාභයක් නෙමෙයි පාඩුවක්. මොකද රුපියලේ ශක්තිමත් වෙනවට වැඩිය ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගියා. ඒක තමයි ඇත්තටම ගැටලුව උනේ. ඒත් සාපේක්ෂව ගිය අවුරුද්දට සාපේක්ෂව 2022ට සාපේක්ෂව තෙල් මිල අපි අඩුවෙන් පවත්වාගෙන යනවා මේ අවස්ථාවේ.